සිල්වර් ස්ක්‍රීන් කියන්නේ කෘතගුණ වේදිත්වය හා නගරෙන් ගමට කියන මාතෘකාව. ඒක තමයි ප්‍රධාන මේකේ මාතෘකාව වෙලා තියෙන්නේ. ඇත්තම කියනවා නම් අපි මේක පටන් ගත්තේ මේක ඉතිහාසගත වෙනවා. මොකද ගිය අවුරුද්දේ තමයි මුලින්ම පටන් ගත්තේ මේ දෙවෙනි සැරේ. මේ දෙවෙනි සැරේ අපිට දෙවෙනි සැරේ මේක ඉවර කරන්න බෑ. මොකද 60 දශකය කියන්නේ ඉතාම බැරෑරුම් දශකයක්. මොකද ඒකේ ඉන්නවා චිත්‍ර අපේ සිනමාවට සම්බන්ධ 137ක සෙනගක් ඉන්නවා. අපිට 137ක් පැය 4-5ක් යනවා අපි සම්මාන හා මුදල් මේ තියාගෙන දෙන්න. ඒ නිසා අපි මේක කොටස් දෙකකට බෙදුවා. ඒ කියන්නේ 60ත් 65ත් අතර 66ත් 69ත් අතර. එතකොට මේක මැයි මාසයේ 6 වෙනිදා පවත්වන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මේක පැවැත්වෙනවා. ඒ වගේම තමයි අපි මේක නවත්තන්නේ දිගින් දිගටම කරගෙන යනවා. අපේ අරමුණ තමයි කවදා හෝ දවසක මේක ජාතික තලයේ උත්සවයක් වෙන තෙක්ම අපි මේක කරගෙන යනවා. අපි කිසිම මුදලක් කවුරුවත් අපි සහක්‍රිය දාගන්නේ නැහැ. අපි හැම සතයම වියදම් කරන්නේ මේ වෙනුවෙන්. අපිට මේ අවස්ථාවේ අපිට අපේ ස්පොන්සර්ෂිප් එක ලැබෙනවා තිරු මුරුගන් සහ වසන්ත ජයවදන දෙන්නම ටෙලිනාටි නිෂ්පාදකවරුන් දෙදෙනෙක්. ඒ අතරතුර තව වරාය අධිකාරියෙන් අපිට මේ ලැබෙන ත්‍යාගයන් ලැබෙනවා. ඒ කියන්නේ මේ ඉතා වටිනා ත්‍යාගයන්. අපි කීප දෙනෙක්ම එකතු වෙලා ත්‍යාගයක් මම හිතන්නේ 6-7ක් එම කලාකරුවන්ට ලැබෙනවා. මුදල්මය ත්‍යාගයක් ලැබෙනවා රුපියල් 30,000ක මුදල්මය ත්‍යාගයක්. ඒ වගේම අවෝඩ් එකක් මේ ඔබට දිස් වෙන්නේ මෙතනින් පේන්නේ ඒ අවෝඩ් එක ලැබෙනවා. ඉතින් මේක ඇත්තටම ජීවිත එක වතාවක් ලැබෙන අවෝඩ් එකක්. ඒ වගේම අපි දන්නේ නැහැ අපි අද ඇයි මේ දෙපයින් හිටගෙන ඉන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ කවුරුත්. කවුරුත් තේරුම් අරගෙන අපි අපේ දෙමව්පියන සලකනවා වගේ අපේ සිනමාවේ ඉන්න වැඩිහිටියන්ට සැලකුවොත් මං හිතනවා ඒක තමයි මුළු ජීවිතෙම කරගන්නා වූ තමන් කරගන්නා වූ ලොකුම පින කියන එක මං හිතනවා. ඇත්තම මම මේක සභාපති දරණ මේ සිල්වර් ස්ක්‍රීන් සංගමයේ මේ 6 වෙනිදා මේ සම්මාන උල්ල BMSH එකේ පවත්වනවා. සියලු දෙනාටම ආරාධනා කරන්න බැරි වුණත් මේක ලිමිටඩ් කට්ටියකට මේ වෙලාවේ රටේ වාතාවරණය ඉතාම සෞත්ත්වයක පවත්වද්දිත් අපි මේ සම්මාන උල්ල තියන්නේ. මට ඉතින් කනගාටුයි මේ වෙලාවේ මෙහෙම මේක ඕගනයිස් කරගත්තේ හින්දා කරනව ඇරෙන්නේ නැත්නම් වෙන වෙලාවක මේක තියන්න කරන්නත් බෑ. කෙසේ වෙතත් සනෝජා බිවිල මහත්මියගේ සහයෝගය සහ විශේෂයෙන් ජයන්ත ධර්මදාස මහත්මයා චිත්‍රපට සංස්ථාවේ සභාපති එයාගේ සහයෝගය සහ සියලුම නළලියන්ගේ සහයෝගයෙන් මේක කරනවා. අපි මේක නොනවත්තාම අපි මේ අසරණ වෙච්ච කලාකරයන්ට මුල්ෙම සහ සම්මානයක් සහ සර්ටිෆිකේට් එකක් අපි ඉෂ්‍යු කරනවා. එදාට මේ වෙලාවේ හිටපු ජනාධිපතිතුමා ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මතක් කරන්න ඕන. එතුමා දක්කපු ස්පොන්සර්ෂිප් එකකින් උඩ තමයි අපිට මේක කරගන්න පුළුවන් වුණේ. ඉතින් මං සියලු දෙනාටම මේ 6 වෙනිදාට ආරාධනා කරනවා මේකට සහභාගී වෙන්න. සියලුම මාධ්‍ය ආයතනවලට විද්‍යුත් මාධ්‍ය ආයතනවලට ස්තුතිවන්ත වෙනවා මේක ගැන විශාල ප්‍රචාරයක් ලබා දීම ගැන. බොහොම ස්තුතියි. මම නුවන්ගී ලියනගේ සිල්වර් ස්ක්‍රීන් උපහාර උළෙලේ කමිටුවේ උපලේකම්වරිය වශයෙන් කටයුතු කරනවා. සිල්වර් ස්ක්‍රීන් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් අම්මා කෙනෙක් දරුවෙක්ව බිහි කරන්න මාස 10ක් තිස්සේ ආරක්ෂා කරනවා, ආදරය කරනවා, ගෞරවය කරනවා. බොහොම ආරක්ෂාකාරීව තමයි ඒ දරුවව එළියට බිහි කරන්නේ. ඒ වගේ තමයි අපි අපේ කමිටුව මාස ගණනාවක් තිස්සේ ඉතාම ගෞරවයෙන්, ආදරයෙන්, විශ්වාසයෙන් තමයි මේ සිල්වර් ස්ක්‍රීන් කියන උපහාර උළෙල සමාජයට ඉදිරිපත් කරේ. ඉතින් මේකේ අරමුණ තමයි අපිට ඉස්සලා සිංහල සිනමාවේ හිටපු ප්‍රවීණයන් අගය කිරීමට තමයි අපේ අරමුණ, සහ එතුමන්ලාව සතුටු කරන්න. ඒ හින්දා මොකද ඔවුන් හදපු වේදිකාවේ තමයි අපි පිනුම් ගහන්නේ. ඉතින් අපි කළගුණ සැලකීම අරමුණු කරගෙන තමයි මේ කටයුත්ත කරන්නේ. අපි හුඟක් මහන්සි වුණා, හරිම ආදරෙන් තමයි මේ සංගමය අපි ඉදිරියට ගෙනාවේ.
රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටිනවා ආදරෙන් අපි මේ කරන දේ දකින්න අපි ප්‍රවීණයන් අගය කරනවා දකින්න ඕගොල්ලෝ එන්න අපිට සහයෝගය දෙන්න ඕගොල්ලෝ එන එක අපිට ලොකු සහයෝගයක් හයියක් අපි තවත් ඉදිරියට මේ උපහාර උළෙල ඉදිරියෙන් ඉදිරියටත් ගෙනියන්න සහ ජාතික තලයේ උපහාර උළෙලක් බවට පත් කරන්න තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් ආදරෙන් ඉල්ලා සිටිනවා ඕගොල්ලෝ සියලු දෙනාගෙන්ම මැයි 6 වෙනිදා පැමිණෙන්න පැමිණෙලා අපි මේ කරන ආදරයෙන් අපි මේ කරන දේ බලන්න අපිත් එක්ක සතුටු වෙන්න ඕගොල්ලොත් එන්න. ස්තුතියි. 60 දශකයේ මගේ ආදරණීය ජ්‍යෙෂ්ඨයන් ජ්‍යෙෂ්ඨ කලාකරුවන් වෙනුවෙන් කෘතවේදීත්වය පළකරන්න සංවිධානය කරනු ලැබුව මේ සිල්වර්ස්ක්‍රීන් ආයතන මගින් සංවිධානය කරපු මෙස් ගෞරව කෘතගුණ සැලකීමේ උත්සවය වෙනුවෙන් මාව සම්බන්ධ කර ගැනීම පිළිබඳව මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඇතරම එහි සභාපතිතුමාට ලේකම්තුමිට ඇතුළු කාර්යමණ්ඩලයට අපි වගේ තරුණේ කලාකරුවන් මේකට සංවිධානය මේ සහභාගී කරගන්න හේතුව තමයි ඉදිරියට මේ දේවල් වලට අපි පුහුණු වෙන්න ඕනි කියන එක තමයි ඒගොල්ලන්ගේ මූලික අරමුණ වෙලා තිබෙන්නේ. මේව බාර ගන්න ඕනි, මේව පුහුණු වෙන්න ඕනි, ශාරික මේවට එන්න ඕනි කියන එක තමයි ඒගොල්ලන්ගේ අරමුණ වෙලා තිබුණේ අත්‍තරම. ඉතින් ඒක නිසා මම ගිය අවුරුද්දේ සම්මාන උළෙලටත් සහභාගී වුණා. ඉතින් ඒකත් ඉතාමත් හොඳින් සිදු වුණා. ඉතින් එහි අඩුපාඩු තුමක් හැරගෙන මේ අවුරුද්දේ ඉතාමත් හොඳින් මේක පවත්වන්නට සියලු දෙනා සියලු වැඩ කටයුතු සූදානම් කරගෙන යනවා. ඉතින් මේ වෙලාව එතරම් සුදුසු අවස්ථාවක් නොවුනත් අපේ යම්කිසි උපකාරයක් මේ වෙලාවේ අවශ්‍යම වෙලාවකදී කලාකරුවන් තෝරාගෙන මෙවැනි කෘතවේදීත්වය පළ කිරීමේ උත්සවයක් සංවිධානය කිරීම සහ ඒකට සහභාගී වෙන්න ලැබීම මට ලොකු භාගයක් කියලා මං සලකනවා. ඒ වගේම මං බොහොම ස්තුතිවන්ත වෙනවා සිල්වර්ස්ක්‍රීන් ආයතනයට මාව මෙතන සම්බන්ධ කර ගැනීම පිළිබඳව.